Konnichiwa, kondealani. Adumang alate katakaran yani shiyeki ke cursory form ekena. Meka poddak amaru lesson ekak wevi. Api balum komanda kiyala. Mulinma meke theruma mokakda kiyala aragena balamu. Theruma vidiyata kotas dekak edilipat karanna puluwa. E tama yaluwane kenekwa yamak karanna kiyala pelambawimakata lak karanawa. Ehema naththam yamak karanna කෙනෙකුට ඉඩ ලබා දීමක් දෙනවා යන අදහස් දෙක ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් මේක තව පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරනවා නම් යාළුවනේ දෙමාපියන් තමන්ගේ ළමයින්ට ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට සෙන්පයිලා සීනියර්ස්ලා ජූනියර්ස්ලාට කොටිම කියනවා නම් වැඩිහිටි කෙනෙකු එහෙනම් තමන්ගේ මට්ටමින් ඉහළ මට්ටමේ ඉන්න කෙනෙකු පහළ මට්ටමේ නැත්නම් බාලාංශ කෙනෙකුට යමක් කරන්න කියලා පෙළඹවීමක් හෝ ඉඩ ලබා දීමක් මේ ශීකිකේ වලින් පෙන්වන්න කරනවා පොඩි උදාහරණයකින් විස්තර කිරීමක් කරොත් සිද්ධ වෙන්නේ පෙළඹවීමක් කරන එකට අපිට කියන්න පුළුවන් තමන්ගේ දෙමාපියන් ළමයින්ට මේක කරන්න කියලා කියනවා උදාහරණයක් ගත්තොත් පොඩි ළමයි එහෙම තමන්ගේ ළමයි කන්න නැති කෑමක් උදාහරණ කරවිල වගේ ගත්තොත් ගොඩක් අය කන්න හොරයිනේ එතකොට මේ වගේ කෑමක් ඔයා මේකද කන්නම ඕන කියලා බලකිරීම පෙළඹවීම සිද්ධ කරනවා එහෙම නැත්නම් සමහර ළමයි විදේශ රටක අධ්‍යාපනයට වගේ යන්න කැමති වුණාම දෙමාපියෝ කියනවා ඔයා මේ රටේ අධ්‍යාපනයට යන්නම ඕන ඒ විදියට දෙමාපියන්ගේ බලකිරීමක් හෝ පෙළඹවීමක් මත එහෙම වෙන්න පුළුවන් ඉඩ ලබා දීමක් කියන එකට උදාහරණයක් දුන්නොත් කියන්න පුළුවන් ළමයි කහනවා දෙමාපියන්ගෙන් අම්මේ මම සෙල්ලම් කරන්නද එතකොට පේරන්ට්ස්ලා කියනවා ඔයා ඔයාගේ හෝම්වර්ක් එක කරාට පස්සේ සෙල්ලම් කරන්න. දැනට කරලා ඉවරයි නම් සෙල්ලම් කරන්න. ඒ වගේ යමක් කරන්න ඉඩ ලබා දෙනවා. එහෙම නැත්නම් දෙමාපියන්ගෙන් ළමයි කහනවා අම්මේ මම මෙන්න මේ රටේ අධ්‍යාපනය සඳහා යන්නද කියලා දෙමාපියන්ගෙන් ළමයි කහන වෙලාවට දෙමාපියෝ ඒගෙන සලකා බලලා හා යන්න කියලා ඉඩ ලබා දෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී අපිට යොදා ගන්න වෙන්නේ ශීකිකේයක යොදාගෙන තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට යාළුවනේ අපිට මුලින්ම සිද්ධ වෙනවා මේ ශීකිකේය එක හදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඔයාලා දන්නවා ක්‍රියාපදයක් ගත්තාම කොටස් තුනකට කාණ්ඩ තුනකට බෙදෙනවා. එතකොට අපි මුලින්ම පළවෙනි කාණ්ඩයට අදාළව උදාහරණ ටිකක් අරගෙන බලමු කොහොමද ශීකිකේය වලට හදාගන්නේ කියලා. පළවෙනි කාණ්ඩයේදී යාළුවනේ හොඳට මතක තියාගන්න ක්‍රියාපදයක් ගත්තම ඒකේ මස් කොටස ඉවත් කරහම ඉතුරු වෙන වචනේ ඉතුරු වෙන කොටසේ අගට තියෙන අකුර ඊ සවුන්ඩ් එකෙන්නේ අවසන් වෙන්නේ ඒක අපි දන්නවනේ පළවෙනි කාණ්ඩයට අදාළව තියෙන ක්‍රියාපදවල අපිට සිද්ධ වෙනවා මේ ඊ සවුන්ඩ් එකෙන් තියෙන අකුරේ ආ සවුන්ඩ් එක හොයාගන්න උදාහරණයක් ගත්තොත් කකිමස් කකිමස් කියන එක ගත්තහම මස් කොටස අයින් කරාම කකි කී වලින් අවසන් වෙන්නේ එතකොට එහෙනම් මේ කී අකුරේ ආ අකුර අපිට හොයාගන්න සිද්ධ වෙනවා එහෙනම් කී වල ආ අකුර වෙන්නේ ක එතකොට මේ ක අකුර කී වෙනුවට එකතු කරලා එතනට එතනට තව එකතු කරන්න වෙනවා සෙමස් කියන කොටස සෙමස් එහෙනම් සම්පූර්ණ වචනේ ගත්තාම කකිමස් ශීකි කේ වලට හරව ගත්තාම කකාසේ මස් විදියට අපිට හදා ගන්න පුළුවන්. තව උදාහරණ අරගෙන බලමු. ඉසෝගි මස් වල ගි වලින් තමයි අවසන් වෙන්නේ මස් අයින් කරාම ගි වල ආ සවුන්ඩ් එක වෙන්නේ ග. එතකොට එහෙනම් ඉසෝගි මස් ඉසෝගසේ මස්. නවෝෂි මස් කියන එකේ ෂි වලින් තමයි අවසන් වෙන්නේ. එතකොට ෂි වල ආ සවුන්ඩ් එක වෙන්නේ සා එතකොට අපිට ශීකිකේ එක විදියට ගන්න පුළුවන් නවෝ සසේ මස් මොචි මස් මොතාසේ මස් හකෝබි මස් හකෝබසේ මස් නොමි මස් නොමාසේ මස් සුකුරි මස් සුකුරසේ මස් අවසාන විදියට අපි බලමු පළවෙනි ගෲප් එකට අදාළව තෙත්සු දයි මස් කියන වචනේ ගත්තහම මස් අයින් කරාම අවසන් වෙන්නේ තෙත්සුදායි ඊ වලි ඊ සවුන්ඩ් එකේ ඊ අකුරෙන් තමයි අවසන් වෙන්නේ එතකොට ඔයාලට හිතෙන්න පුළුවන්
ඊවල ආ සවුන්ඩ් එක වෙන්නේ ආ අකුර. මෙතෙන්ට අපි මේ ආ එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ ඊ අකුර වෙනුවට අපි මෙතෙන්ට එකතු කරන්නේ වා. වා එකතු කරලා සෙමස් එකතු කරගත්තම අපිට තෙත්සුදයි වල ශීකිකේ එක හදාගන්න පුළුවන්. එතකොට එහෙනම් තෙත්සුදයිමස් තෙත්සුදවසෙමස් තෙත්සුදවසෙමස් ඒ විදිහට ශීකිකේ එක හදාගන්න පුළුවන්. ඊළඟට අපි දෙවන ගෲප් එකට අදාළව බලමු. දෙවන ගෲප් එකේදී වෙන්නේ යාළුවනේ verb එකේ අග තියෙන මස් කොටස අයින් කරලා එතනට සසෙමස් කොටස එකතු කරාම ශීකිකේ එක හදාගන්න පුළුවන්. උදාහරණ ගත්තොත් තබෙමස් මස් අයින් කරනවා එතනට සසෙමස් එකතු කරනවා තබෙමස් තබේ සසෙමස් ශිරබෙමස් ශිරබේ සසෙමස් ඉමස් ඉසසෙමස් අගෙමස් අගේ සසෙමස් මිමස් මිසසෙමස් ඒ විදිහට අපිට ශීකිකේ එක හදාගන්න පුළුවන් දෙවන ගෲප් එකට අදාළව. අවසානයේදී අපි තුන්වන ගෲප් එක අරගෙන බලමු. තුන්වන ගෲප් එකේ වචන දෙකයි තියෙන්නේ කිමස් සහ ෂිමස් වචන දෙක. කිමස් එක කොසසෙමස් විදියට පෙරලෙනවා. ෂිමස් සසෙමස් විදියට අපිට ශීකිකේ එක හදාගන්න පුළුවන්. ඔය විදියට තමයි යාළුවනේ ශීකිකේ එක හදාගන්න විදිය. අද මම කියලා දෙන්න හිතුවේ ශීකිකේ එක හදාගන්න ආකාරය විතරයි. මොකද ඔක්කොම කරන්න ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. ඊළඟ දවසේ උදාහරණ වාක්‍ය අරගෙන කොහොමද අපි මේක යොදාගන්නේ කියලා තව විස්තරාත්මකව කතා කරමු. එහෙනම් අදට සමු දෙනා. හැමදාම සමුදසයි.